මේ පුවත අපට වාර්තා වුණේ ඇලියගොඩ ප්‍රදේශයේදී ඔහු ඇලියගොඩ ප්‍රදේශයේ පදිංචි ගොවියකි ඔහුගේ මඤ්ඤොක්කා හේන සහ කුරටුව නිවසේ සිට සතපුම් කාලක් පමණ පිටින් පිහිටා තිබේ දිනක් ඔහුගේ බිරිය ඔහුට කතා කොට වැසි කාලයත් ආවා තරමඩුව කැඩිලා බිමට පාත් වෙලා මම කී දොහක් කීවද ඕක හදලා දා ගන්න ලී දඩු ටිකක් ගෙන විද්දෙන්නේයි කියලා කොතඹේකටවත් මායිම් කළාද මම කියපු දේ යැයි ඇසුවේ තරමක කේන්තියෙනි ටී දඩු ගෙන විද්දීම තවත් පරක්කු කළහොත් මත්තට වන දේ සහ සුද්දේන්ම දැනගත් ඔහු පසු දින හේනට ගියේ හේනට කඩා වැටී තිබූ කිතුල් කදමඩුවේ වහලේ සාදා ගැනීමට ගෙන විද්දීමටය සවස් වන විට හේනේ වැඩ අවසන් කළ ඔහු කිතුල් කද අමාරුවෙන් කර තියාගෙන ටික දුරක් එද්දී හමුවන ගමේ කහට කඩේට ගොස් එහි මිදුලට කිතුල් කඳ තමා ඒ මත ඉඳගෙන කහට එකක් බිව්වේ පෙර පුරුද්දටය අනතුරුව කඩ මිදුලේ සිටි තරුණියන් දෙදෙනෙකුගේද සහයෙන් නැවත කිතුල් කඳ කර තබාගෙන ඇඳිරි වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී නිවසට පැමිණි මොහු කිතුල් කඳගේ මදුලට තමා තම බිරියට කතා කළේද කිතුල් කඳ මදම හිඳගෙනය සිනා මුසු මුහුණින් එළියට පැමිණි බිරියගේ මූණ වෙනස් විය කිතුල් කඳේ එක් කෙළවරකට අත දිගු කළ ඇය හිස මත දෙයක් තබා කෑ ගසන්නට වූයේ එහි කෙළවරක සිට එළියට ඇදමින් පෙනේ පුප්පන විශාල නාගරාජයේ කුදුටු නිසාය පෙනේ පුප්පා තමා දෙස බලා සිටින නාගරාජයා දුටු ඔහුට කිතුල් කඳෙන් නැගිටීමට ගත වූයේ මොහොතකි දුවත සිරස මත තබාගත් ඔහු අනී නාගරජතුමනි සතපුම් කාලක් මගේ කර්මතින්ම පැමිණි ඔබ වහන්සේ මට අනතුරක් නොකලාට පින් සිදු වේවා යැයි ආශිර්වාද කළේ දෙපා වෙවුලමිනි මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ මහනුවරට තදාසන්න පෙදෙසකිනි ආයතනයේ කාර්යාල කාර්ය සහායකවරයා විසින් අල්ලා ගන්නා ලද මීයෙකු සිදු කළ හරි අපූරු දෙයක් වෙන පුවතක් මෙලෙස අපට වාර්තා වනවා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය අදාළ රාජ්‍ය ආයතනයේ මී අන්ද බහුලව ගැවසීම නිසා එහි ඇතැම් ලිපි ලේඛන ඇතුළු බඩු බාහිර ආදියට හානි සිදු වූ අවස්ථා එමටය මේ අතර එම මී උවදුරට එරෙහිව ක්‍රියා කිරීමට තම රාජකාරියන්ට අමතරව පැවරී තිබුණේ තවමත් තරුණ වියේ පසුවන සෙල්ලක්කාර ගති පැවතුම් ඇති එහි කාර්යාල කාර්ය සහායකයෙකුටය එදින උදෑසන කාර්යාලය විවෘත කළ පසු තම මී උගුලකට අසු වී සිටි මීයකු පිටතට රැගෙන මින් සිටි සේවකයා එහි නිලධාරීන්ට හා නිලධාරිනියන්ට මී අලංකරමින් උසුල් විසුරු කර බිය වැද්දීම් කළේ ඔහු තුල තිබූ සෙල්ලක්කාර ගතිය නිසාමය කෙසේ නමුත් එසේ රැගෙන මීයා හදිස්සියේ සේවකයා අතින් ගිලෙහි සිය ජීවිතාරක්ෂකතාව පතා රිංගගෙන ඇත්තේ එහි ප්‍රධාන ලිපිකාරණියගේ සාරිය ඇතුළටය සිද්ධියෙන් දැඩි ලෙස බියට පත් වූ ඇය කෑකෝ ගසමින් ඒ ආසන්නයේ මේසේ මත ලිපිකොණු පමණක් නොව මල් පෝච්චි පවා බිම දමමින් අවසානයේ බිම ඇද වැටුණාය මේ අතර මෙතෙක් ප්‍රධාන ලිපිකාරණියගේ සාරියේ සැඟවී සිටි මීයාද ඇගෙන් මිදී සුපුරුදු කාර්යාල වාසභූමිය කරා දිව ගිය බව වැඩිදුරටත් වාර්තා වෙයි මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ මෙරට ප්‍රධාන පිළේ නගරයකිනි ඡන්දදායකයා රෙද්දස්සෙන් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ අපූරු සිද්ධියක් මෙලෙස අපට වාර්තා වුණා වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහුට තමන්පත් කළ ගම කෙමෙන් කෙමෙන් අමතක වන්නට වූ අතර මන්ත්‍රී ධූරයේ කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් සිය හිත උතුම් පිරිසක් නොහොදනෝක්කාඩුවෙන් පසු වූහ එම පිරිස කවදා හෝ නැවත තම මන්ත්‍රීවරයා ගම්මානයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වූයේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණින්ය මෙම ගම්මානීය කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති අතර මේ දිනවල උදෑසන කාලයේ පවතින සීත කාල ගුණය නිසා ගම්මානීය ජනතාව තම නිවෙස් ඉදිරිපිටට වී හිරුවෙලියෙන් ගත උණුසුම් කර ගැනීම මේ දිනවල උදෑසන බොහෝ තැන්වල දක්නට ලැබුණි මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයක පෙරහුරුවක් ලෙස ඡන්දදායකයන් මුණ ගැසීමට පසුගියදා ගම් ප්‍රදේශයේ ඇවිදීමකට ගියේය ගම් ප්‍රදේශයේ ගෙවල් කිහිපයකටම ගොඩ වූ ඔහු තමන් සමග අමනාපයෙන් පසුවන අයෙකුගේ නිවස කරාද ගියේය මන්ත්‍රීවරයා යන විට පෙරකී අමනාප වූ පුද්ගලයා සහ ඔහුගේ සංගයෙකුද සමග හිස සිට දෙපතුල දක්වාම සරම පොරවාගෙන හිරුවෙලිය තපමින් සිටි අයුරු මන්ත්‍රීවරයා දුටුවේය මන්ත්‍රීවරයා ඔවුන් සිටි තැනට පැමිණ ආයුබෝවන් කොහොමද සැපසනීප යැයි දෑත් එක්කර ආචාර කරමින් විමසුවේය ඒ සමගම හිස සිට දෙපතුල දක්වා සරම් පොරවාගෙන හිරු රැස් විදිමින් සිටි දෙදෙනා තම දෙපතුල් අස්සෙන් සරම ඉහළට දෑත් ඔසවා සමාචාර දැක්වූහ එය දැක හීන්දාඩිය දැමූ මන්ත්‍රීවරයා ඡන්දදායකයාගේ ආචාරය පිළිගැනීම පසෙක තබා ආපයින්ම දිව යද්දී ඡන්දදායකයෝ ඇයි ඔබතුමා ආපයින්ම යන්නේ සීතලටත් එක්ක තේ එකක් බොමු යැයි සිනාසෙමින් ඇසූහ මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ උණ වටුන ප්‍රදේශයේනි
සිදුවීමට අදාළ ඇඟලුම් කම්හලක සේවය කරන කාන්තාව ඇඟලුම් කම්හලේ රැකියාවට ගොස් පැමිණ රාත්‍රී 8:00 ටෙලිනාට්‍ය නැරඹීමට අමතක කරේ නැත. එදිනද ඇය සිරිත් පරිදි ටෙලිනාට්‍ය නැරඹුවාය. එය අවසන් වන විට රාත්‍රී 9 පසු වී තිබුණි. මේ අතර ඇයගේ ජංගම දුරකථනයේ නාද විය. "හෙලෝ මිස් සුබානි, කොහොමද අපේ ලෙඩාට? යාළුවාට උන දෙය ගැන මට හරිම දුකයි." එයා කොනින් දිගු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් විය. "මේ මොන කෝලමක්ද? මගෙන් ලෙඩෙක් ගැන අහන්නේ. මේ වැරදි නම්බරයකට කතා කරලා තියෙන්නේ." කියමින් ඇය දුරකථනය විසන්දි කළාය. පසුව ඇය ඇඟපත සෝදාගෙන රාත්‍රී ආහාරයගෙන තම කාමරයට ගොස් ඇඳ මතට වී අහස් මාලිගා මවන්නට වූවාය. මේ අතර යලිත් ඇයගේ දුරකථනය නාද විය. "අනේ සොරි, මට ඉස්සෙල්ලා වැරදීමක් වෙලා තියෙන්නේ. අපේ යාළුවෙක් අද උදේ හදිසියෙම අසනීප වෙලා හොස්පිටල් එකට ඇතුළත් කළා. වාට්ටුවේ මිසීට කතා කරන්න ඕන එකට මම ඔයාටයි කතා කරලා තියෙන්නේ. සිද්ධ වුණ වැරදීමට තරහ වෙන්න එපා." දුරකථනයෙන් ගලා ආවේ සමාව අයදින වචනමාලාවකි. ඇය කිසිත් නොකියා දුරකථනය විසන්දි කළාය. පසුවද එම වේලාවටම ඇයගේ දුරකථනය නාද විය. ඇය නොම්බරය බැලුවාය. පෙරදිනේම නොම්බරය විය. "හෙලෝ, ඇයි ලෙඩා මලාද?" ඇයෙක් වරම ඇසුවාය. "නැහැ නැහැ, ලෙඩා ටිකක් හොඳයි. මට හිතුණා ඔයත් එක ටිකක් කතා කරන්න. ඒකයි කතා කළේ. අමනම්ප වෙන්න එපා." ඇයගේ හිත තරමක් සසල විය. ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් දෙදෙනා සිටියේ දුරකථනයේය. මේ කතාව කොතරම් දුරදිග ගියේදයත් පසුව දෙදෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මුණ ගැසුණි. ඔහුගේ මුහුණ දුටු ඇයගේ සිතට අලුත් හැඟුමක් උපදින්නට විය. ඇඟලුම් කම්හලේ තමා පසුපස එන කොල්ලන්ට වඩා මෝකොතරම් අපූරුද? හරියට හින්දි නළුවෙක් වගේ. ඇය සිතුවාය. "ඔයාගේ කටහඬ එනකොට මම හිතුවා ඔයා හරි ලස්සන ඇති කියලා. හරියට හරි කටහඬ වගේම ඔයත් ලස්සනයි. කොහමද අපි මුණ ගැහින්නේ? කවුද ගෙදර ඉන්නේ?" ඇය දුන් මග සලකුණු ඔස්සේ ඊළඟ සෙනසුරාදා රාත්‍රියේ ඇයගේ නිවස සොයා යාමට ඔහු තීරණය කළේය. ඒ අනුව රාත්‍රී 10ට පමණ ඔහු ඇයගේ නිවස අසලට ගොස් දුරකථනය නාද කළේය. "මම ජනේලේ ඇරලා තියෙන්නේ. ඔහොම මෙන්න ජනේලේ ළඟට. හැබැයි පරිස්සමින් එන්න." ඒත් ඔහුට ජනේලේ අසලට යාමට ලැබුණේ නැත. හදිසි අවශ්‍යතාවයකට එළියට බැස සිටි අම්මා ඔහු දැක හොරෙක් හොරෙක් යනුවෙන් කෑ ගැසුවාය. ඔහුට පැමිණි පාරද අමතක විය. අසල්වාසීන්ද පැමිණියේ හිස් අතින් නොවේ. විවෘතව තිබුණු ජනේලයද වැසී ගියේය. මේ අතර ඇය දෙලියට පැමිණ මේකා හොරෙක්ද කොයිද, නැත්තම් මේ වෙලාවට ගෙවල් පිළිකන්නට එනවද යනුවෙන් කෑ ගැසුවාය. ඒත් මේ අතර සිටි එක්තරා තරුණයෙකුට සිදු වී ඇති දෙයට වඩා යමක් තිබෙන බවට තේරුම් ගියේය. එම තරුණයා ඉදිරිපත් වී ඔහුගෙන් සත්‍ය විමසා සිටියේය. ඔහු සියල්ල කියා සිටියේය. පසු එම තරුණයාගේ මැදිහත් වීමෙන් ඔහු එම ස්ථානින් ඉවත් කරගෙන ගියේය. ඒත් සත්‍ය වසන් කිරීමට නොහැකි විය. මේ නිසා ඇය විවාහ කර ගැනීමට සිටි තරුණයාද ඇය හැර ගිය අතර ඇය දැඟලුම් කම්මලට සමුදුන්නාය. මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ මෙරට පිටිසර ප්‍රදේශකිනි. නවක නිලධාරිනිය තම ලේලිය කරගන්නට සිතා සිටියත් ඇය විවාහයට තීන්දු වී සිටින බව දැනගත් ආයතන ප්‍රධානියෙකු සිදු කළ අපූර්ව දෙයක් ගැන පුවතක් මෙලෙස අපට වාර්තා වනවා. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කඳුකර පෙදෙසක පිහිටි රජයට සම්බන්ධ ආයතනයකි. මේ සේවය කරන පිරිස කීප දෙනෙකි. මෙම ආයතනයේ ප්‍රධානියා තලත් ඇණි වියේ පසුවන දෙදරුපියකි. නවකපත් වීමක්ද ලද හුරු බූටි පෙනුමැති තරුණියක් මේ සේවයට ආවාය. තරුණිය සේවයට පැමිණ දින දෙක තුනක් ගත වෙද්දී ආයතනයේ ප්‍රධානියාගෙන් ඇයට වැඩි සැලකිලි මෙන්ම උපදෙස් අවවාද අනුශාසනා ආදියද ලැබෙන්නට වූවේය. දුවේයයි කටපුරා කියන්නටද මේ ප්‍රධානියා අමතක නොකළේය. ඔහු සේවයට එද්දී නිවසේ හැදූ රස කැවිලි ආදිය ගෙන විත් ඇයට දීමටද අමතක නොකළේය. ප්‍රධානියාගේ වැඩි සැලකිලි ගැන අනෙක් සේවක පිරිසද ඇගාගෙන සිටියේ එන පොට හොඳ නැති බව කියමිනි. සති කිහිපයක් ගත විය. සවස් කාලයට ප්‍රධානියාගේ පුත්‍රයා එන්නට පටන් ගත්තේ පියා සොයා එන බව අඟවමිනි. පුතා සේවක පිරිස සමග නිතර කතා බහට එක් වූවේය. එසේ සේවක පිරිසට එක් වූ පුතා පෙර කී තරුණිය හා වැඩි ඇසුරට යොමු වූවේය. සවසට එද්දී මේ පුතා චොකලට් කේක් ආදී රස කැවිලි ආදියද ගෙනෙන්නට පුරුදු විය. එසේ ගෙන එන රස කැවිලි තරුණිය අතට දෙන්නේ පිරිස සමග බෙදා හදා ගන්නා ලෙස ඉල්ලමිනි. මෙසේ සිදුවෙද්දී පියා නොදැක්කා වගේ සිටියේය. මෙසේ කල් ගත වෙද්දී දිනක් ප්‍රධානියා තරුණිය ඇමතුවේය. දුවේ, දුවට මනමාලයෙක් එහෙම ඉන්නවද? ප්‍රධානියා එන්නේ හොඳකට නොවන බව තේරුම්ගෙන සිටි තරුණිය කත්කටටම කීවේ බොරුවකි. "මගේ අම්මා ගමේ කෙනෙක් කතා කරලා තීන්දු කරලා ඉන්නේ. ළඟදීම බදිනවා" ඇය කීවාය. ඇත්තදැයි කී ප්‍රධානියා සුසුමක් හෙළුවේය. පසුදා සිට ඔහුට මේ තරුණිය පේන්න බැරිය. නැති වැරදි පවා හොයමින් පෙනවදින්නට පටන් ගත්තේය. සතියක් දෙකක් ඉවසූ තරුණිය මේ ගැටලුව ප්‍රධාන කාර්යාලයට දන්වා මාරුවක්ගෙන ගමින් දුර බැහැරට ගියේ නිදහසේ රස්සාවක් කරගෙන ඉන්න අදහසිනි.
मे अतरमे पोतपट वार्तावुने अतुगल्पुरेनी अतुगल्पुरेट नुदुरे प्रधान पेले सिल्लर वेलदसल की मुरकरुवेकुदसेवे निरतव सिटी अतर ओ दिवा रात्रि वेनसक नैतिव तम राजकारिये निरतवी सिटियेय रात्रिये सेवे निरतवन विट तमा सतुवती भू विदुलिपांदमे एलिय मदिनिसा कैलिपाहक दिग विदुलिपांदमक लबादेन लेस आयतन हिमियागेन ओहु कल इल्लीम सेनेन्नेटुविय रात्रिये मेन्म तावलित एम विदुलिपांदम रगेन सेवेट आ ओहु पिलिपांदव किसियम रहसक आयतन हिमियाट सेवकयान्गेन दनगन्नट लबुनी पसुगिय दा तहवल सेवेट पेमिन आ पसु यन विट विदुलिपांदम इल्लागत आयतन हिमिया एहि पसुपस पियन करकवा अतुलत बेलीय ओहुट देवियन सिहिविय एहि बैटरी कैली वेनुवट तिबुने तदवनसे ओबा तिबु उंबल कड कैली रसकी उंबल कड वलिन विदुलिय उपदवन हैटि मम दनगत्ते अदाई की आयतन हिमिया तवत किसिवक कीमट सूदानम वू विट मुरकरु पैत्त पलातकवत हिटियेनतिलु।